හලවත සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මව පියා සහ දියණිය මිය යාම ඝාතනයක්සේ සලකා විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කළේ 44 හැවිරිදි මවගේ හිස කඳින් වෙන්ව ඇති බවට නිරීක්ෂණය වන බවයි. 2024 ඔක්තෝබර් 20 වෙනිදා අලුයම 5:50යි. හලාවත සිංහපුර සිද්ධියට අදාළ නිවසින් දුමක් නගින අයුරු අසල්වැසියන් දැක තිබුණා. මේ කෑගහනකොට අපේ පුතයි අපි ඔක්කොම දුවලා ගියා එළියට. දුවලා ගිහිල්ලා 119 ගැහුවා. ගිනිනිමන එකට කතා කරා. පුතයි ඒ ඉස්සරහ ගෙදර ළමයිනේ ඔක්කොම එකතු වෙලා ගිනිනිමන එකට ගිහිල්ලා කතා කරගෙන ආවා මේ නිමිනිවන එකත් එක්කගෙන ආවා. පොලිසියටත් ෆෝන් කරා. ආන්දර කීයද? 6:10ක් වගේ තියලා තමයි අපි ගියේ. මිනි ගත්තේ. ඔව්. ඒක කොහොමද දැක්කේ? ගින්දරක් දැක්කේ ඉස්සලා. දුම දානවා දැක්කේ. ඒක කොහොමද පොලිසිය? ඒගොල්ලෝ නම් ඉතින් වැඩි කතා බහක් කරන්නේ නැහැ. මට පිටාවියත් එක්ක ඒ උනාට දැක්කා මේ ඉන්නා වෙලා කතා කරනවා. අම්මත් නැති වෙලා දැන් මාස 2ක් වගේ තමයි. අසල්වාසින් හා හලාවත නගර සභාවේ ගිරනිවන ඒකකය එක්ව ගින්න නිවාදමා තිබුණා. පසුව නිවස පරීක්ෂා කිරීමේදී එම පවුලේ ජීවත් වූ මව, පියා සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මෙම ගින්න ඊයේ රාත්‍රියේ ඇති වූ බවටයි. අදාළ සිරුරු පිළිසී තිබී ඇති අතර මියගිය කාන්තාවගේ හිස කඳෙන් වෙන් වී ඇති බව පොලිසිය පවසනවා. මෙම ඇඳමත සිටි කාන්තාවගේ ගෙල වෙන්වීමක් නිරීක්ෂණය වෙනවා. බොහෝ විට අපි විශ්වාස කරනවා මේ ගෙල කපා තියෙනට ඇති කියලා. ස්ථිරවම කියන්නට බෑ. මොකද පිළිසීමෙන් සම්පූර්ණයෙන් මේ පිළිසී තියෙන නිසා ය පිළිසීමකින් සිදුවෙච්ච දෙයක්ද නැත්නම් ගෙල කපා වෙන්වීමක්ද කියන එක හරියටම කියන්න බෑ. දැනට තියෙන නිරීක්ෂණ තමයි මම ඉදිරිපත් කළේ. මේ ස්ථානයේ තිබිලා යම්කිසි ආකාරයක ලේ දකින්නට තියෙන බව විමර්ශන නිලධාරීන් සඳහන් කරනවා. අපිට හරියටම කියන්නට බෑ මේ මනුෂ්‍ය ඝාතනයක්ද කියලා. කෙසේ වෙතත් නිවෙස්සේ දොර ඇතුළතින් අගුළු දාලා තිබුණ බවට තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු වෙනවා. මේ සම්බන්ධව මූලස්ථාන හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ගිනිගත් දෙමහල් නිවසේ පහත මාලේ කාමරයක තිබී මවගේ මළ සිරුර සොයාගෙන ඇති අතර පියාගේ සහ දියණියගේ සිරුර සොයාගෙන තිබුණේ නිවසේ සාලේ තිබියදී. නිවසේ පහත මාලේ තියෙන මේ කාමර තමයි ගිනි තියෙන්නේ. දැනට නිරීක්ෂණය වෙන ආකාරයට යම්කිසි ආකාරයකට මේ නිවස තුළ යම් ආකාරයක සිදුවීමක් නිසා මොකද මේ නිවස තුළට එළියේ තිබුණු පොල් එළි දර කැබලි වගේ දේවලුත් මේ නිවස තුළට රැගෙනවිත් මේ සාලේ තිබෙන බව නිරීක්ෂණය වෙනවා දැනට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ නිවස තුළම ඇති වෙච්ච යම්කිසි ආරවුලක් නිසා ඇති වූ සිද්ධියක්ද කියන සැකයක් පොලිසියට තියෙනවා. තවදුරටත් අපි විමර්ශන කටයුතු කරනවා. විමර්ශන නිලධාරීන් මේ ඝාතනයක් කියන සැකයේ මත දැනට අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. මේකේ පවුලේ මව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිට ඇති අතර ඇයගේ වයස අවුරුදු 44ක්. මේකේ පියා 51 හැවිරිදි වියේ පසු වූ ඉඩම් ව්‍යාපාරිකයෙක් වන අතර මේකු සිටි ඔවුන්ගේ තියෙන වයස අවුරුදු 15ක පාසල් සිසුවියක්.